අපේ ගම්බද පැරණි ජනතාව කිසියම් අවස්ථාවකදී මුත්‍ර දැවිල්ල මුත්‍ර බබ්දයක් මුත්‍රා සම්බන්ධ කිසියම් අපහසුතාවක් සිදු වහාම සොයා ගිය එක පැලැටියක් තිබුණා. එදා පරිසරය තුල සැමතැනම නිල් පාට මල් පිපිලා සුළඟට වැනින නැලවෙන මේ පැලැටිය එදා තරම් අද පරිසරය තුල දකින්න නැහැ. ඒ තමයි ඉකිරිය හෙවත් නිර්මුල්‍ය. බොහෝ අය වැඩිහිටි පිරිස මේ ශාකය දැකලා ඇති, පරිහරණය කරලා ඇති. ඉකිරිය හෙවත් නිර්මුල්‍ය අතිශයින්ම මුත්‍ර පද්ධතිය සම්බන්ධ රෝග ගණනාවක් දුරු කරනවා, මුත්‍ර දැවිල්ල නැති කරනවා, මුත්‍ර අශුද්ධතාවය නැති කරනවා, දුකසේ මුත්‍ර පහ කිරීම නවත්තනවා. ඒ වගේම මුත්‍ර කාරකයක් වකුගඩු වලින් මනාව මුත්‍ර පෙරීම සක්‍රිය කරනවා. එදා සතියකට වරක් දෙවරක් අපේ මුතුන් මිත්තෝ නිර්මුල්‍ය දළු ටිකක් හොයාගෙන ව්‍යංජනයක් හදලා අනුභව කරන්නට, මෙල්ලුමක් එහෙම නැත්නම් සම්බෝලයක් හදලා අනුභව කරන්නට පෙළඹුණා. ඒ නිසා ඔවුන් මුත්‍ර ව්‍යුහය සම්බන්ධ ප්‍රශ්නවලට ඉතරම් මුහුණ දුන්නේ නැහැ. නිරෝගී වුණා. අවුරුදු 120ක පරමාවශ්‍යක් ලැබුවා. අපිටත් අදට මේ තත්ත්වය, මේ ඖෂධ ශාකය තාම වටිනා ශාකයක් වෙනවා. මොකද අපි බොහෝ දෙනෙක්ට වසවිස ආහාරයට ගැනීම නිසා ඇතිවන මුත්‍රා සම්බන්ධ, මුත්‍ර පෙරීම සම්බන්ධ ගැටලු නිරන්තරයෙන් ඇතිවන නිසා එවැනි ගැටලු निराකරණය කර ගැනීම සඳහා සබාධම දී තිබෙන මේ නීරමුල්ලිය කියන වටිනා ශාකය භාවිත කරන්න පුළුවන්. ඒ හරහා නිරෝගීත්වය ලබා ගන්න පුළුවන්.